नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि साधु 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 पिन्नत सिल्मैन्युवरुनि श्रद्धावंत पिन्नत्नि अद अपि सूदानम वेन्ने ए भाग्यवतुन् वहन्से लोकेट पहल वेला देव मिनिस लोकेट यहापत उदा करमिन දේශනා කරන්ට යෙදුන මිහිරි ශ්‍රී සද්ධර්මය උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ බුද්ධ ශාසනයට පත් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව තමයි මේකේ දොරටුව. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිච්ච කෙනෙකුට කියන වචනයක් ශ්‍රාවකයා කියලා. ඒකට අපි ශ්‍රද්ධාවන්ත කෙනා කියලා කියන්නේ අන්නේ අවබෝධය කෙරෙහි පැහැදුන කෙනාට. ඉතින් මේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ජීවිතේ කොයි වගේ දෙයක්ද කියන කාරණාව ගැන සඳහන් වෙන දේශනාවක් තමයි අද අපි කතාබස් කරන්න ඉගෙන ගන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේකි. මේ දේශනාවේ නම තමයි සුභූති සූත්‍රය. මොකද්ද සුභූති සූත්‍රය? සුභූති කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමගේ නමක්. අහලා තියෙනවද නේද? සුභූති මහරහතන් වහන්සේ මෛත්‍රී විහරණ ඇති භික්ෂුන් අතර අගතනතුර ලැබුවේ සුභූති මහරහතන් වහන්සේ. සුභූති මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ ඒ ගෙදරට ගියක් ගාවට වැඩියට පස්සේ ඒ ගෙදර උදවිය මේ දාන පූජා කරන්න මොන හරි ගේනකම් ඒ මෛත්‍රී ධ්‍යානයට සමවදිනවා. මොකක් වෙනසද? දන්පැන් පූජා කරන අයට මහත්ඵල මහානිසංස වේවා කියලා. ඒ වගේ උතුම් මහරහතන් වහන්සේ නමක් තමයි සුභූති. කියන්නේ දවසක් භාගතුන් වහන්සේ මුණගැහෙන්න මේ සුභූති මහරහතන් වහන්සේ වැඩම කළා. ඉතින් තනියම නෙමෙයි ඉදා වැඩියේ. මේ සුභූති මහරහතන් වහන්සේ වැඩම කරද්දී තවත් ස්වාමීන් වහන්සේ නමක් එකතු කරගෙන ආවා. ඉතින් භාගතුන් වහන්සේට වන්දනා කරාට පස්සේ භාගතුන් වහන්සේ අහනෝ කෝ නාමෝයං සුභූති භික්ඛූති සුභූතියනි මේ භික්ෂුවගේ නම මොකද්ද කියලා ඇහුවා. එතකොට සුභූති මහරහතන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ ගැන කියනවා සද්දෝ නාමයන් බන්තිය මේ භික්ෂුන් වහන්සේගේ නම මොකද්ද? ශ්‍රද්ධා. මේ ශ්‍රද්ධා කියන නම තියෙන මේ භික්ෂුන් වහන්සේ කාගේ කවුද? ශ්‍රද්ධා කියන උපාසකගේ ශ්‍රද්ධාවෙන් ගිහි ගෙදරින් නික්මිලා පැවිදි වෙච්ච ශ්‍රද්ධා කියන භික්ෂුව කියන. එතකොට ඒ සුභූති මහරහතන් වහන්සේත් එක්ක ආවේ කවුද? ශ්‍රද්ධා උපාසක කියලා කියන්නේ අනේ පිරිසිදුතුමාට කියන නමක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එතකොට ශ්‍රද්ධාවෙන් ගිහි ගෙදර අතහැරලා පැවිදි වෙච්ච නිසා ශ්‍රද්ධා කියන නම යොදලා ඇති. ඉතින් භාගතුන් වහන්සේ අහනවා
පින්නස් සුභූති මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ශ්‍රද්ධා උපාසකගේ පුතා වෙච්ච මේ ශ්‍රද්ධා භික්ෂුව ගාව තියෙනවද කියලා අහනවා. ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ගතිගුණ, ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ලක්ෂණ මොකද්ද? සද්ධා පදානේසු අපදානේ කියලා කියන්නේ අපි නේ. දැන් අපි හොඳට අහලා තියෙන තේර අපදාන. අපදානේ කියලා කියන්නේ මොකද්ද? චරිත අපදාන. මොකද්ද ඒ? ඒ කියන්නේ එයාගේ ලක්ෂණ ගතිගුණ. එතකොට එහෙනම් මෙයාගේ නම ශ්‍රද්ධා නම්, ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා නම්, එහෙනම් ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ලක්ෂණ ගතිගුණ තියෙනවද කියලා හෙව්වා. එතකොට සුභූති මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේට කියනවා මොකද්ද? ඒතස්ස භගවාකාරෝ. ස්වාමීනි භාගතුන් වහන්සේ මේයට කාලයයි. මොකක් දේශනා කරන්නද? ශ්‍රද්ධාවන්ත කෙනාගේ ගතිගුණ දේශනා කරන සේක්වා කියලා බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. එතනදී තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. තේනේ සුභූති සුනායි සාදුක මානසිකාරෝයි බාසිස්සාමිති. එහෙනම් හොඳට නුවණින් මෙනෙහි කරගන්න මම කියලා දෙන්නම් කියනවා. ඔන්න ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ගතිගුණ තමයි මෙතනින් එහාට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට අපි දැන් අර මුලින් මේ කිව්ව වගේ මේ බුද්ධ ශාසනයට පැමිණෙන්න තියෙන මොකෙන්ද? ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවෙන් පැමිණෙන්න තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ, භාගතුන් වහන්සේගේ අවබෝධය කෙරේ තියෙන පැහැදීම. එතකොට එහෙනම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් ගාව තියෙන ගතිගුණ තමයි මෙතනින් එහාට මේ විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරේ පහදිනවා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි හොඳට තේරුම් ගන්න ඕනි. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ මේ වගේ අවබෝධයකින් යුක්තයි කියලා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය? භාගතුන් වහන්සේ ඒක දේශනා කරනවා. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් අවබෝධය කෙරේ පහදින කොහොමද? මෙසේදේ භාගතුන් වහන්සේ අරහං වනසේක. එහෙනම් කොහොමද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ අරහං. ඒ අරහං කියන්නේ මොකක්ද? භාගතුන් වහන්සේ රාගදේශමෝ ප්‍රහාණය කරපු නිසා. බුදුරජාණන් වහන්සේ රාගදේශමෝ ප්‍රහාණය කළ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. ඊළඟට සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ කියන්නේ ගුරුවරයෙක් නැතුවමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ආර්ය සත්‍ය සහිත මේ සියලු ධර්ම අවබෝධ කරගත්තේ. මේ දැන් අපිට කොච්චර ගුරුවරු ඉන්නවද නේ? කියලා දෙනවා තේරෙන්නේ නැහැ නේ. භාගතුන් වහන්සේට ගුරුවරු හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේට ගුරු හිටියේ නැහැ. මේ ආලාර කාලා මුද්දකරාම පුත් ගාවට ගියාට ඒගොල්ලෝ මේකයි නිවන කියලා දෙන්න පුළුවන්කම තිබ්බේ නැහැ. ඒගොල්ලෝ සමාධියක් ගැන විතරයි කෙරවල කියලා හිතන් හිටියේ නේ. එතකොට තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත්තා මේ ලෝකේ දුකක් තියෙනවා කියලා. මේ දුකේ හට ගැනීමක් තියෙනවා. ඉබේ හටගත් එකක් නෙමෙයි, කවුරුත් කරපු එකක් නෙමෙයි. තණ්හාව නිසායි සියලු දුක හටගන්නේ. කවුරු කියලා දුන්නේ නැහැ. එහෙනම් තණ්හාව ප්‍රහාණය කිරීමෙන් සියලු දුක් නැති වෙනවා. ඊළඟට මේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගුරුවරයෙක් නැතුවම භාගතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කර සම්මා සම්බුද්ධයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන්නේ මේ අවබෝධය කෙරෙහි පහදිනවා. ඉතින් මේ භාගතුන් වහන්සේගේ අවබෝධයට තමයි අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක එක්කෙනාගේ, අපි එක එක්කෙනාගේ ජීවිතේ අතීත තොරතුරු කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ එකම කෙනෙක් මේ සසරෙද්දී අම්මගෙන් බීපු කිරි එකතු කරා නම් කොච්චරයි කියලාද කිව්වේ? සතර මහා සාගරයට වඩා වැඩි කිව්වා. සතර මහා සාගරය කියන්නේ මේ පොඩි එකක් නෙවෙයි නේද? නේ? එච්චරකට. එතකොට ජීවිත කොච්චර එහෙනම් අපි ඉපදිලාද? තේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතයේ ගෙවාගෙන එද්දි මේ සසරේ කොහොමද
හරක් වෙලා විතරක් ඉපදලා ඉද්දීන් බෙල්ල කපා දින් ගලාගෙන ගිපු ලේකතු කරා නම් මහා සාගරයට වඩා වැඩි. එතකොට අපි ජීවිත කීයක් හරක් වෙලා ඉපදලා ඇද්ද? මේ කාගේ අවබෝධයේද? භාගතුන් වහන්සේගේ අවබෝධය. එහෙනම් මේ අවබෝධය කෙරෙහි අප පහදින්න ඕන. මේ අවබෝධය කෙරෙහි අපේ හිතේ පැහැදීම ඇති කර ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ අනාගත ජීවිතේ කොහොමද තියෙන්නේ සකස් වෙලා. සතර අපාය මහ ගෙදර කරගෙන යන්න තියෙන්නේ. තිරිසන් ලෝකෙන් පෙරේත ලෝකෙට, පෙරේත ලෝකෙන් නිරේට, නිරේෙන් තිරිසන් ලෝකෙට, ආය නිරේට, ආය පෙරේත ලෝකෙට, ආය අසුර ලෝකෙට, ওই විදිහට තියෙන්නේ. කලාතුරකින් මිනිසෙක් වෙනවා, කලාතුරකින් දෙවි කෙනෙක් බ්‍රහ්මෙක් වෙනවා. නැත්තම් ওই ගමනක් තමයි, ඔහොම තමයි තියෙන්නේ. එතනම් බුදුරජාණන් වහන්සේ අපේ මේ ජීවිතය ගැන හරියටම අවබෝධ කරගත්තේ, අවබෝධ කරගෙන කියලා දුන්නේ. ඒ ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කියලා දුන්නේ? දැන් හිතන්න මේ විදිහට මේ කෙනෙක්ගේ ජීවිතේට මහා අනතුරක් තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ කොහොම අනුකම්පාවක තියෙන්නේ නැද්ද? අපිට හිතන්න බඩගින්න කෙනෙක් ඉන්නවා දැක්කහම මේ කන්න ටිකක් දෙන්න හිතෙනවා. නැත්තම් බරපතල රෝගයක් හැදිච්ච කෙනෙක් දැක්කහම අනේ මෙයාට බෙහෙත් ටිකක් කරන්න තියෙනවනම් එහෙම කියලා හිතෙනවා. ඇයි ඒ අනුකම්පාවක් ඇති වෙනවා? අපේ අනුකම්පාව ඒ සීමාවට තියෙන්නේ. දෙමව්පියන්ට දරුවන් කෙරේ අනුකම්පාව තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව එහෙම එකක් නෙමෙයි. කරුණාව එහෙම එකක් නෙමෙයි. ඒකයි අපි බුදුරජාණන් වහන්සේට කියන්නේ මහා කාරුණිකයි කියලා. ඒකට මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ. මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම ඇති. ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනෙක්ගේ ගතිගුණ තමයි මෙතනින් විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දෙයට අඩුවම තමයි ජීවත් වුනේ. ඒ මොකද්ද? විජ්ජාචන සම්පන්න ගුණය. නේ? ඒ අවබෝධයට අනුව භාගතුන් වහන්සේගේ ජීවිත කාලය ගත වුණා. ඊළඟට සුගත ඒ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු වැඩපිළිවෙල බොහෝම සුන්දර එකක්. ඒකයි සුගත කියලා කියන්නේ නේද? ඒකෙන් තමන්ට පීඩාවකුත් නැහැ, ලෝකෙට පීඩාවකුත් නැහැ. එච්චරකට සුන්දරයි ඒක. ඊළඟට ලෝක විදු මේ ලෝකයේ රහස් බුදුරජාණන් වහන්සේට නැහැ. දැන් මිනිස්සු කියනවා මේ අහවල් ලෝකෙන් එහා පැත්තට ඕන කියනවා කළු කුහරයක් තියෙනවා, මේක ගැන දන්නේ නැහැ. මොකද්ද ඔය කිය කියන්නේ වර්තමාන මිනිස්සු නේ? ඊළඟට මේ ගැඹුරු මුහුදු පතුල තියෙන මේ වගේ කොහොමද කියලා දන්නේ නැහැ. යන්න කෙනෙකුත් නැහැ, දන්නේ නැහැ. ලෝකේ ඕන තරම් අනිත් අයට රහස් තියෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ රහස් සියලු ලෝක අවබෝධ කරගත්තා. නේ? ලෝක යම් තාක් තියෙන දේ ලෝකත් අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතය කියන ලෝකේ අවබෝධ කරගත්තා. ඒ සියලු ලෝකවලින් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. ලෝක විදු ඒ ගුණේටයි පහ දෙන්න ඕන. එතකොට ඒ ගුණේට පහදුනහම තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ලෝකේ සියලු දේ අවබෝධ කරගෙන දේශනා කළේ. අවබෝධ කරගත්තා කියන එකට පහදුනාට පස්සේ තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කියන වැඩපිළිවෙලේ අනුගමනය කරන්න උනන්දු ඇති වෙන්නේ. නේ? එහෙම නැත්නම් උනන්දු ඇති වෙන්නේ නැහැ. ඒකයි ඊළඟට මේ දමණය කරන්න අසීරු අය දමණය කළා. ඒ ගැන අපි දන්නු නිස්තරනේ. ඊළඟට සත්තා දේව මනුසානම් දේව මිනිසුන්ගේ සාස්ෘණ වහන්සේ. ඇයි දේව මිනිසුන්ගේ සාස්ෘණ වහන්සේ කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ටත් මිනිස්සුන්ටත් සසරින් නිදහස් වෙන වැඩ පිළිවෙල කියලා දුන්නේ. ඊට කලින් ශාස්ත්‍රවරු හිටියා. බ්‍රහ්ම ලෝක උපදින වැඩ පිළිවෙල කියලා දුන්නේ. එතනින් එහාට දන්නේ නැහැ. බුදු කෙනෙක් පහළුනේ නැත්තම් මනුස්ස ලෝකෙත් අසරණයි. දෙවියනුත් අසරණයි. දැක්කනේ සක්කපන් සූත්‍රයේ තියෙන්නේ සක්‍රදේවි අන්තිම මොහොතේ චුත වෙන්න කිට්ට වෙනකොට භාගතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ ධර්මය අහලා සෝතාපන්න වෙච්ච නිසායි අදටත් සක්‍රදේවි වෙලා ඉන්නේ. ඈ ඉරද්දට ඉන්නේ සෝතාපන්න වෙච්ච ශක්තිවි කෙනෙක්. එතකොට දෙවියන්ටත් මිනිස්සුන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ උනේ
භාගතුන් වහන්සේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල දෙවිවරු දන්නෙත් නැහැ, මිනිසු දන්නෙත් නැහැ. ඊළඟට බුද්ධ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේ අනිත් අයට තේරෙන විදිහට කියලා දුන්නා. ඒ කියන්නේ දැන් හිතන්න අවුරුදු 7 අය ආවා. ඒගොල්ලන් රහත් වුණා නේද? ඊළඟට මේ පිස්සු හැදිලා පටාචාර ආවා. ඒගොල්ලන්ට තේරෙන විදිහට ධර්මයේ භාගතුන් වහන්සේ කියලා දුන්නා. දරුව මැරිලා මැරුණා කියලා පිළිගන්න බැරුව කිසා ගෞතමී මේ මැරිච්ච දරුවත් වඩාගෙන ආවා. එයාට තේරෙන විදිහට කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. ඒ හැකියාව වෙන කාටවත් නැහැ. බුද්ධ භගවා කියලා කියන්නේ සියලුම ගුණයන් දරාගෙන භාග්‍යවන්තයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. මේ පැහැදීමෙන් තමයි බුද්ධ ශාසනය ඇතුළට යන්න තියෙන්නේ. ඔන්න පැහැදිච්ච කෙනාගේ ලක්ෂණ. එතකොට මේ ලක්ෂණ තමයි අපි ටිකෙන් ටික දියුණු කරගන්න ඕනේ. ඉද සුභූති බික්කු සීලවා හෝති පාතිමොක්ක සංවර සංතුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්න අනුමත්තේ සුවජ්ජයිසු බය දස්සාවි සමාදාය සික්කති සික්කාපදේසු. පින්න සුභූති භික්ෂුවක් දැන් මෙතන භික්ෂු නාසන වගේන කියන්නේ. එතකොට ගිහි කෙනෙකුටත් ඒ විදිහටම තමයි. පාතිමොක්ක සංවර සංතුතෝ විහෙරති ප්‍රාතිමොක්ක සංවර සීලෙන් යුක්ත වාසය කර නිවනට මුල් වෙන සීලයෙන් සීල්පද සමාදන් වෙලා කොහොමද ආරක්ෂා කරන්නේ? දැන් ගිහි කෙනෙක් නම් ඔන්න සතුන් මැරීමෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, වැරදි කාමසේවණයෙන් වළකිනවා, ඊළඟට බොරු කීමෙන් වළකිනවා, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා. එතකොට කොහොමද මේ සීලය ආරක්ෂා කළ යුත්තේ? අනුමත්තේ සුවජ්ජේසු වයදස්සාවේ. පැහැදිලිද? එතකොට තමයි මේ සීලය දියුණු වෙන්නේ. සීලය කියලා කියන්නේ සමාදන් වෙච්ච පමණින් සම්පූර්ණ වෙන එකක්ද? නැහනේ. එතකොට සීලේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ සෝතාපන්න වීමේදී. එතකොට කොහොමද අනුමාත්‍ර ඒ කියන්නේ ඊටාම් කුඩා වරද්දක් පවා සිද්ධ වෙන්න දෙන්නේ නැතුව ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවා නේ? දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් උපසම්පදා සීලය තියෙනවා. ඊළඟට සාමණේර ස්වාමීන් වහන්සේ නමකට නම් දස සීලය තියෙනවා. ඊට පස්සේ මෑණිවරුන්ට ඒ දස සීලය තියෙනවා. ඊට පස්සේ ගිහි උපාසක උපාසිකා පිරිසට පංච සීලය තියෙනවා. පොහොය දවසේ උපෝසත සීලය තියෙනවා. ඉතින් එතකොට ඒ සීලය ශික්ෂා පදේ විදිහට විතරක් නෙමෙයි ආරක්ෂා කරන්නේ. කොහොමද සීලය ගැන විස්තර කරන තැන තියෙනවා? කොහොමද පානාතිපාතා ශික්ෂා පදේ විස්තර කරන තැන විස්තර වෙන්නේ කොහොමද? නිහිත දණ්ඩෝ, නිහිත සත්වෝ, ලජ්ජී දයාපන්නෝ. මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. දඬුමුගුරු අතහැරලා ඉන්නවා කියනවා. මේ ලැජ්ජාවක් තියෙනවා, දයාවක් තියෙනවා. සබ්බපාන භූතයේ සිතානුකම්පේ විර සියලුම සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කරනවා කියනවා. එතකොට සිල්පදේ විතරක් නෙමෙයි හැකෙන්නේ. අන්න ඒක තමයි ශ්‍රද්ධාව. ඒ විදිහට සිල්පද රකින්නකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව දියුණු වෙනවා. දිවුරු වෙන්න ඕනි. ඒකයි ඔන්නෝකයි අනුමාත්‍ය. ඒ කියන්නේ ඊටාම් කුඩා වරද්දක් පවා සිද්ධ වෙන්න දෙන්නේ නැතුව සිල්පදා සමාදන් වෙච්ච ශික්ෂත් ආරක්ෂා කරනවා. තව කොටසක් තියෙනවා. මේ සීල විස්තර කරන තැන මෙන්න මේ කාරණා දෙකම තියෙනවා. ආචාර ගෝචර සම්පන්නෝ කියලා. මොකද ආචාර ගෝචර සම්පන්නය කියලා කියන්නේ? ඇවතුම් පැවතුම් මේ බොහෝම වැදගත්. ඒ කියන්නේ එහෙනම් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක්ගේ ජීවිතය කියන්නේ බොහොම වැදගත් එකක් නේ. එයා තමන්ගේ කයින් වචනෙන් සිතින්වත් කයින් වචනෙන් ප්‍රධාන වශයෙන් තව කෙනෙකුට අපහසුතාවයක් ඇති වෙන විදිහට ඊට පස්සේ පීඩාවක් ඇති වෙන විදිහට ජීවත් වෙන්නේ නැහැ. එක එක කෙනාගේ දේවල් අහගෙන ගිහලා එක එක තැන්වල කියන්නේ. ඊට පස්සේ ඔහේ කාලේ කාදවන විදිහට කතාබස් කර කර ඔහේ ඉන්නේ නැහැ නේ. ඊට පස්සේ වාඩි වෙලා හිටියත් අනිත් කෙනාට අපහසුාවක් නොවේවා කියන අදහසක් තියෙනවා. ඒ විදිහට ඒ කියන්නේ මේ බොහොම වැදගත් චරිතයක් යාට තියෙනවා. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ, ඊළඟට මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතේ, මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතේ බොහොම වැදගත්. ඒකට මේ වැදගත්කම ආවේ කොහොමද? ශ්‍රද්ධාවත් එක්ක. මොකෙන්ද සියලු දේ එන්නේ?
ශ්‍රද්ධාව. ඒකට ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් අපි අදහගන්නේ. ඒකට භාගතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ සසර බය බිය සහිතයි. එහෙනම් ඒ සසරෙන් නිදහස් වෙන්න නිදහස් විය යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙල මේකයි. නේ? එතකොට ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාට තියෙන මූලික අදහස මොකද්ද? මොකද්ද මූලික අදහස? මම දුකෙන් නිදහස් වෙන්න ඕන. රාග දේශ මොහ ප්‍රහාණය කරන්න ඕන කියන අදහස තමයි තියෙන්නේ. එතකොට ඒ අදහසට තමයි මේ ඔක්කොම ගොනු වෙන්නේ. එහෙම නැත්තම් සිල්පද ආරක්ෂා කරයි. නේ? මොකද සීලවන්ත පිරිස් බුද්ධ ශාසනය විතරද ඉන්නේ? නැහනේ. අන්‍යාගම පිරිස් අතරත් ඉන්නවා. නේ? සත්තු මරන්නේ නැති අය ඉන්නවා. දැන් සමහර රටවල් ගත්තාම ස්වභාවයෙන්ම මිනිස්සු බොරු කියන්නේ නැහැ. දරේ මිනිස්සු බොරු නොකිය ඉන්නේ දුක නිදහස් වීම අරමුණු කරගෙනද? නෑ. එක වරුද්දක් විතරයි. එතකොට එහෙනම් අපි බොරු නොකිය ඉන්නේ ඇයි? දුක නිදහස් වීම අරමුණු කරගෙන. අපි බොරු නොකියන මොකක්ද? දුක නිදහස් වෙන්න ඕන නිසා. නේද? ඉතින් එකයි. ওই විදිහට සිල්පද ආරක්ෂා කර ගන්නවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට පළවෙනි එක මොකද්ද? සීලය. සද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය. හොඳට මතක තියාගන්න. මේ දේවල් අපේ ජීවිතේ දියුණු කරගන්න යුතු ගුණධර්ම. ඒතර අපිටත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තියෙනවනේ. දැන් මේ සියලු දෙනා මේ මෑණියුර ඇතුළු මේ සියලු දෙනා මහන්සි ගන්නේ සසරේ නිදහස් වෙන්නනේ. තේ? දුකෙන් නිදහස් වෙන්න ඕනි කියන අදහසින්නේ. ඒකයි. දෙවෙනි එක තමයි පුනච පරං සුභූත බිකු බහුසුතෝ හෝති. බහුසුතයි කියනවා. බහුසුතයි කියන්නේ මොකද්ද? බොහෝ ඇසූ පිරුතෙන් ඇති බව නෙමෙයි. බොහෝ ඇසූ පිරුතෙන් කියන්නේ ලෝකේ ඕන දෙයක් දරගෙන තියෙන පුළුවන් නේ. ඔව්. ඒකේ බුදුරජාණන් විස්තර කරනවා. කොහොමද? බහුසුත හොති බොහෝ කොට අසලා තියෙනවා. මොකද්ද අහලා තියෙන්න ඕනි කියලා අහලා සුත දරු සුත සංචය මේ රැස් කරගෙන තියාගන්නවා. කියන දරාගෙන ඉන්න මොකද්ද? යේතේ ධම්ම ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. මොකද්ද කියන්නේ? බහුසුතයි කියලා කියනවා. ඒ වගේම මොකද්ද මේ බහුසුත මේ මොකද්ද බොහෝ කොට අසලා තියෙන්නේ? මුලමෙදාග ඒකේ මේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුලමෙදාග සුන්දර වෙච්ච පිරිසුදු වෙච්ච සාත් අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන කිරීම ප්‍රකාශනලින් යුක්ත කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචරියන් අභිවදಂತಿ. තේරෙනවද මේ කියන කාරණාව? මොකද්ද මේ කියන්නේ? පිරිසුදු පිරිපුන් නිවන් මඟ දේශනා කරන ධර්මය අහලා තියෙන. මොකද්ද අහලා තියෙන්න ඕනි ධර්මය එතකොට? එතකොට නිකන් කතන්දර හරියන්නේ නෑ. මොකක්ද අහලා තියෙන්න ඕන? භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයම අහලා තියෙන්න ඕන. නේ? ඒකයි මේ දහම් වැඩසටහන වලින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයම කියලා දෙන්නේ. මොකද ඒකට විතරයි පුළුවන්නේ. මොකක් කරන්නද? දුකෙන් නිදහස් කරන්න. වෙන දෙයකට බෑ. එතකොට අන්නේ ධර්මයේ යම් ධර්මයක් දුකෙන් නිදහස් වීම පිණිස පවතින පරිපූර්ණ වශයෙන් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන කියලා. පැහැදිලිද? ඒ කියන්නේ කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් අභිවදಂತಿ. කෙරවල දක්වාම අවසානයේ දක්වාම පිරිසිදු පිරිපුන් නිවන් මඟ දේශනා කරන ධර්මය තතාරූපස්ස ධම්මා බහුසුතවಂತಿ. අන්නේ ධර්මයේ බොහෝ කොට අහලා තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකෙ මුල් කරගෙන දේශනා කරපු ධර්මයේ කොහේ සඳහන් වෙන්නේ? සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. එතකොට මේ ධර්මයේ අහලා ඒකේ කොහොමද මේකේ නිවන් මාර්ග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා ඒක හොඳට මතක තියාගන්න මහන්සි ගන්නවා. ඊළඟට දත මතක තියාගන්න. වචසා පරිචිත වචනෙන් පුරුදු කරනවා. දැන් ඒ කාලේ තිබ්බේ කටපාඩම් කිරිල්ලක් නේ. අද වගේ පොත්පත් තිබ්බේ නැහැ නේ. එතකොට වචනෙන් පුරුදු කරනවා. වචනෙන් මතක තියාගන්න මහන්සි ගන්නවා. දැන් අපි පටිච්චසමුපාදේ මතක තියාගෙන ඉන්නේ. කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, සලායතන පත්‍ය පස්සෝ, වේදනා
සෝක පරිදේව දුක්ක දෝමනස් පවායාස සම්භවන්තය. එති ඊට පස් ඒ තබයි දුක හටගන්න වැඩ පිළිවෙල. ඕක නිරෝධය අවිද්‍යා විතුරු නැතු නිරුද්ධවීමෙන් සංස්කාර නිද මේ විදිහට මතක තියාගන්නවා. ඒක මතක තියාගන්න ඕන. මතක තියාගන්න මහන්සි ගන්න ඕන. එතකොට මේ බුද්ධ දේශනා මොකද්ද මතක තියාගන්නේ? ආරි සත්‍ය ප්‍රකාශ වෙන ධර්මයේ මතක තියාගන්න මහන්සි ගන්න ඕන. ඊළඟට වචනයෙන් පුරුදු කරනවා මනසානුපෙක්කිතා. තව කොටසක් තියෙනවා. නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා. මොකද්ද නුවණින් මෙනෙහි කරන්නේ? ඒ අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. දැන් බලන්න. දැන් ගොඩාක් අය කියන කතාවක් නෙමේ. අපි නම් බණ අහන මතක හිටින්නේ නැහැ නේද? මතක හිටින්නේ නැහැ කියලා කියනවනේ. අපි බණ අහනවා මතක හිටින්නේ නැහැ. එහෙම කියන්නේ නැද්ද කට්ටිය? ඒතර සමහර කියන අපි දැන් වයස නිසා මතක හිටින්නේ නැට වෙති. එද? එහෙම තියනව නේද? ඇයි මතක හිටින්නේ නැත්තේ? අපි බණ අහන්නේ කොහොමද? අර දොඩම් එකතු කරන්න හැන්නේ. දන්නව නේද? ඕන මිනිස්සෙක් වාඩිලා ඉන්නවා. ඊට පස්සේ මෙයාට දොඩම් ගෙඩි ටිකක් දෙනවා. මෙයා කොහෙටද දාගන්නේ? ඔඩක්කුවට දාගන්නවා. ඊට පස්සේ හදිසි කවුරුරි කතා කරන නැගිටලා අපි බණ අහන්නෙත් ඒ දොඩම් ටික කොහෙද? එතන. මේක ওই විදිහට තමයි අපි බණ ඇහිලා. ඔහොම නෙමෙයි කියන බුදුරජාණන් වහන්සේ බණ අහන්න උඩුකුරු කරපු කලගෙඩියක් වගේ කියලා. උඩු මේ උඩ පැතර හලා තිබ්බ කලගෙඩියක් වතුර දාන දාන්න එළියට යන්නේ නැහැ. සිදුරු නැත්තම් ඒකේ එකතු වෙනවා කියනවා. ඒ විදිහට මේ එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඒ අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නේ? කොහොමද නුවණින් මෙනෙහි කරන්නේ? කොහොමද මේ ධර්මයේ තුලින් දුකෙන් නිදහස් වෙන්නේ? කොහොමද මේ ධර්මයේ ජීවිතයට ගලපගන්නේ? එහෙමනේ. නේ? මේ ධර්මයේ අපේ ජීවිතයට ගලපගන්න නැති තාක්කල් මේක අපේ ජීවිතයට බද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඒක මේ ධර්මයෙන් යම් දෙයක් කරනවා නම් මොකද්ද මේ ධර්මයෙන් කරන්නේ? දුකේ නිදහස් වෙන එකනේ. එහෙනම් මේක අපේ ජීවිතේට බද්ධ වෙලා නැත්තම් අපි කොච්චර මතක තියන් හිටියත් දුකේ නිදහස් වෙන්න බැහැ. නේ? ධර්මයේ දන්නේ කොච්චර ඉන්නවද? නේ? ඇයි මේක ගලප ගන්න දක්ෂ නැහැ. නුවණින් මේ බුදුරජාණන් දේශනා කරන ධර්මයේ හොඳට අහලා නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන තියෙන්න ඕනි. ඊළඟට දිට්ඨිය සුප්පටිවිතා. ඒ කියන්නේ දැක්මක් වශයෙන් දෘෂ්ටිමේ වශයෙන් අපිට ඒ අවබෝධයට අදාළ කරන කාරණා ටික පැහැදිලි කරගෙන තියෙනවා. මේක තමයි ශ්‍රුතේ කියන්නේ. නිකම් නිකන් කටපාඩම් සිවිල් විතරකුත් නෙමෙයි. නේ? දැන් අපි කටපාඩම්ෙන් කිව්වේ දැන් මේ මොකද්ද? පටිසමුපාදය. නේ? එතකොට මේකේ කොහොමද ජීවිතයට ගලපගන්නේ කියන කාරණාව ගැන මේක කොහොමද දුකෙන් නිදහස් වීම තියෙන්නේ කියන කාරණාව හොඳට නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න තියෙනවා. ඒව නැත්තම් නිකන් පාඩම් කරන එක නම් සමහරු කරන්නේ කටපාඩම් කරන එක. ඒත් ඒක නිකන් කටපාඩම විතරයි. ඒකට මේ විදිහට හොඳට අපි මේක තමයි බහුසුත භාවය කියලා කියන්නේ. එතකොට දිට්ඨිය සුප්පටි විද්‍යා කියලා කියන්නේ දෘෂ්ටි මේ වශයෙන් අවබෝධ කරන්න අවශ්‍ය කරන කාරණාව හොඳට පැහැදිලි කරගෙන තියෙනවානේ. මේ කියන්නේ දැනුම වශයෙන්, ඒ කියන්නේ අවබෝධයට අවශ්‍ය කරන දැනුම වශයෙන් අවශ්‍ය කොටස ගන්න ඕන. එතකොට ඒක ලැබෙන්නේ මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් විතරයි. වෙන ක්‍රමයකට හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි නේද ඒක? ඔව්. ඒකයි අපි බොහෝ කොට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එහෙනම් මේ බෞද්ධ භාවය දියුණු වෙන්න මොකද දියුණු වෙන්නේ? ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඇයි ආ නුවණින් කල්පනා කර කර ඒක තේරුම් ගන්න ඕනේ? ඒකයි. දැන් මේක පිළිවෙලට තියෙනවා ශ්‍රද්ධාව දියුණුලා ගිහිල්ලා කොහොමද පරිපූර්ණ වෙන්නේ කියලා. ඒකයි. මේ ඊළඟට මේ බෞද්ධ භාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? මේක හරියට යුද්ධයට යන කෙනාට තියෙන ආයුධ කපඩාව වගේ කිව්වා. නේ? ආයුධ නැත්තම් කොච්චර දක්ෂ සෙබලෙක් වුණත්
යුද්ධෙට ගියහමක් වෙනවද? එතකොට සතුරු ඊතල වලින් විදිනවා නම් අපි තීතලෙ මිදලා හරියන්නේ නැහැ. එහෙනම් ඒකට අදාළ කරන දේ ඒක වළක්වන්න දේ ඉස්සලා තියෙන්න ඕන. නේ? ඒත් අපිට දහ මේ කෙලෙස් ඇති වෙනකොට දැන් තරහ එනවා. තරහ ඇති වෙනකොට මේක දුරු කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම් අපි අහලා නැත්තම් භාගතුන් වහන්සේගේ ධර්මයේ තුලින් තේරුම් අර නැත්තම් කොහොමද දුරු කරගන්නේ? ඊට පස්සේ ආසාව ඇති වෙනකොට ඒක දුරු කරගන්නේ. ඊට පස්සේ මේ ඊර්ෂියාව, කුහකම එකට එක්කිරීම මේ ආදී නොයේ අකුසල දහම් අකුසල් එනකොට මේවා දුරු කරගන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න තියෙනවා. ඒකට ඒකට අදාළ දැනුම අපි එකතු කරගන්න. ඒක තමයි බහුශ්‍රුත භාවය කියලා කියන්නේ. ඒකට බහුශ්‍රුත භාවයේ ප්‍රයෝජනය එක. ඒකයි. ඒක තමයි දෙවෙනි කාරණාව. ඉදම්පි සද්දස්ස සද්ධා පදානං හොති. එහෙනම් ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ලක්ෂණය මේ. ඒක බහුසුත භාවයේ අඩුවක්. එතකොට බහුසුත භාවය කියන්නේ ගොඩාක් අහන්න ඕනේ කියන කාරණාව නෙමෙයි. අහපු කාරණාව පවා හොඳට පැහැදිලි කරගන්න ඕන. ඒකයි තියෙන්නේ. එහෙනම් මේ බහුසුත භාවය කියලා කියන්නේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණයක්. එහෙනම් මේ ආකාරයේ බහුසුත භාවයක් අපිට නැත්තම් එහෙනම් අඩුවක් තියෙනවකේද? අදහය අඩුවක් තියෙනවා. ඒකයි. අපි ඉතින් ටික ටික දිනු කරගන්න එපැයි. ඒකයි. ඕක තමයි දෙවෙනි කාරණා. මතක තියාගන්න මහන්සි ගන්න. දැන් මේ අපි දිනු කරගත්තු දේවල් මේ. තුන්වෙනි එක තමයි පුණජ පරං සුභූති බික්කු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකු. කල්යාණ මිත්‍රයෝ කියන්නේ කවුද? කවුද කල්යාණ මිත්‍රයෝ කියන්නේ? නේ? අපිත් එකකට මිනලා අපි හැම දෙයකටම උදව් කරන අයද? නෑ නෑ නෑ. කල්යාණ මිත්‍ර කියන ලොකු අර්ථයක් තියෙනවා. ගැඹුරු ගාම්භීර අර්ථයක් තියෙනවා. කල්යාණ මිත්‍ර කියන්නේ කවුද? ඔව්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනුව ජීවත් වෙන ඒ ධර්මයේ කියලා දෙන කෙනාට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? පරම කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ කාටද? බුදුන් වහන්සේට. එතනින් හිතාගත්තා කියන්නේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලානේ. දැන් අපි කියනවා මේ ආ කල්යාණ මිත්‍ර මේ මගේ කල්යාණ මිත්‍ර මේ එහෙම නෙමෙයි. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ තමලුත් ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට කොහොමද එතු කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ ඒ වගේ අයට. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ මේ දරාගෙන ඉන්න ඒ වගේම ඒ ධර්ම පුරුදු කරන් මහන්සි ගන්න ඒ විතරක් නෙමෙයි ඒ ධර්මයේ අනිත් අයට කියලා දෙන අයට. එතකොට මේ වගේ කල්යාණ මිත්‍රව ඇසුරු කරාම තමයි මේ අපි මේ ධර්මයේ තුලින් දියුණුව කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් භාගතුන් වහන්සේගෙන් දවසක් කර ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඇහුවේ ස්වාමීනි මට කල්පනා වෙන්නේ නම් කොහොම කිව්වද මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන මේ කල්යාණ මිත්‍රය මත කියලා මට හිතෙන්නේ කිව්වා. එතකොට භාගතුන් වහන්සේ මොකද්ද කිව්වේ? හා හා ආනන්ද එහෙම කියන්නේපායි. මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කල්යාණ මිත්‍රය මත. මොකද ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ කියලා දෙීමක් නැත්තම් නිවන් මාර්ගය තියෙනවද? නෑ. නිවන් මාර්ගය නැත්තම් නිවන් මාර්ග හැසිරීමක් තියෙනවද? නිවන් මාර්ග හැසිරීමක් නැත්තම් අවබෝධ කරගෙන ඉන්නවද? දුක නිදහසීමක් තියෙනවද? නෑ. ඒකයි. එහෙනම් අපි කල්යාණ මිත්‍රයේ ඉස්සරවම දැන් අපි කල්යාණ මිත්‍රය වෙන්න ඕන. නේද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? භාගතුන් වහන්සේ වදාළ ධර්ම හොඳට ඉගෙනගෙන අවංකව මේ ධර්මයේ පුරුදු කරන්න මහන්සියක් ගන්න ඕන. ඒ වගේම අනිත් අය මේ ධර්මයේ තුලින් ජීවිතය දියුණු කර ගන්නවා නම් යහපත උදා කරන හොඳයි කියන අදහසින් කියලා දෙනවා. ඒ කොච්චර කල්යාණ මිත්‍ර හිටියත් ප්‍රයෝජනයක් නැහැ මෙන්න මේ කාරණාව නැත්තම්. මොකද්ද? කල්යාණ සහය කල්යාණ සම්පවංක කල්යාණ මිත්‍රයන්ට නැමිච්ච බව තියෙන්න ඕනි කියන. නේ? කල්යාණ මිත්‍රව 10 දෙනෙක් හිටියත් කියන දේ අහන්න නැත්තම්. මොන අකුසලයක් එනවා හිතට. මොකක් හරි අකුසලයක් කියලා මොකක් හරි දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ වෙන කල්යාණ මිත්‍රව ආවාද කරනවා මෙහෙම ඕම කරන්න එපා කියලා කියනවා. ඒකට කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවයක් තමයි විස්තර කර කර කියන්නේ නැහැ. විස්තර කර කර කියන්නේ හැමෝම.
එතකොට කෙටින් කියලා ඕක කරන්න එපා. එතකොට අරයට තියෙන්න ඕනි මේ කල්යාණ මිත්‍රයෝ මට යහපත උදා කරන අයයි. මගේ යහපත පිණිසයි මේ කියලා දෙන්නේ. ඒ නිසා මට නොතේරෙන දෙයක් මෙතන ඇති. ඒ නිසා මම මේ කියන විදිහට ඉන්න ඕනේ. අයියා භාගතුන් වහන්සේ රාත්‍රී භෝජනෙන් වළකින්න කියලා දේශනා කරපු වෙලාවේ ඒ එක ස්වාමීන් වහන්සේ නමක් මේ භාවනා කර කර ඉද්දින් හිතුණා බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ යහපත උදා කරනවා නේ මේ කියලා හිතුණා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ යහපත උදා කරනවා. අනාගතේ වෙන්න තියෙන දේවනු මේ අනතුරු වලින්ත් අපි වළක්වනවා නේ කියලා. එහෙම කියලා කිව්වා ස්වාමීන් භාගතුන් වහන්සේ මේ හවහට වළඳන්න එපා කියද්දී මට නම් අමාරු නා කිව්වා. හවහට තමයි කිව්වා මිනිස්සු රහට කන්නේ. දැන් අද කාලේ වගේ නෙමෙයිනේ ඉන්දියාවේ. අදටත් ඉන්දියාවේ සාමාන්‍යයෙන් එහෙමයි කියලා තමයි අහලා තියෙන්නේ. මේ දවල්ට තමයි ටිකක් උයන්නේ. ගොඩක් වෙලාවට උදේ පින්න පාත ගියාම රෑ උයපු දෙයක් තමයි හම්බ වෙන්නේ සමහර වෙලාවට. එතකොට සමහර විට බාගෙට පිරුණු වෙලා එහෙමනේ තියෙන්නේ ඔය පිරුණු වෙච්ච පිට්ටු වලන්ද වගේ. අස ඒකනේ සාරිපුත්ත මහ රහතන්ස කියන්නේ තෙත දෙයක් වේවා වේලිච්ච දෙයක් වේවා කවන්නේ. ඒත් එහෙම තමයි හම්බ වෙලා තියෙන්නේ. අද වගේ එහෙම හම්බ වෙන්නේ නැහැ ධර්මමාන. ඉතින් මේ එතකොට මේ ස්වාමීන් වහන්සේ හිතුණ අපරාධ. අයියෝ මේ දවල්ට චුට්ටක් මේ වළඳන් තිබ්බෙකත් නැති වුණානේ මේකෙන් කියලා. ඊට පස්සේ ආයවතාවක් බුදුරජාණන් වහන්සේ රාත්‍රී ආහාරයෙන් වල එතකොට ඒ කාලේ දවල්ටයි හවසටයි දෙපාරක් වළඳනවා තියෙනවා. ඒ කියන්නේ ওই කියන විදිහට එකට දෙකටයි. ඒ කියන්නේ මේ ඇඳුරු වෙනට පස්සේ මේ ඊට පස්සේ මේ එතකොට මේ ස්වාමීන් වහන්සේට තවත් අපහසු වුණා කියනවා. අයියෝ රැහැටත් නැතු ගියානේ. මේ රැහැට තමයි මිනිස්සු අහට කන්නේ. දවසක් පින්පාත යනකොට මිනිස්සෙකුට මොකද්ද ප්‍රණීත කෑමක් හම්බෙලා කිව්වා කියන බිරිඳට මේ මේක අරන් තියන්න අපි රැයට ළමයිනුත් එක්ක ඔක්කොම එකතු කරලා කමු කියලා. මේ ඉතින් ඒ වගේ රැයට තමයි කියනවා ටිකක් මේ ප්‍රණීතව කාම වීම දාන ටිකක් ලැබුණේ ඒකත් නැති වුණානේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ කියන මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ප්‍රේමයක් තිබුණ ලැජ්ජාවක් තිබුණ ඒ නිසා මම කාණ්ඩ කියන්නේ කියලා. තේරුන්නේ නැහැ මොකක් නිසාද මේ එපායි කියන්නේ කියලා. ඊට පස්සේ මොකද වුනේ මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඔන්න අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණේ මොකෙන්ද? අර ශ්‍රද්ධාව තිබුණ නිසා, ගෞරවය තිබුණ නිසා, කල්යාණ මිත්‍යාගේ නැමිච්ච බව තිබුණ නිසා. ඒකට එහෙම කියලා මේ අයියෝ මේ මොකද්ද අසනීපෙයි දන්නේ. එහෙම මේ වැහැරිලා යයිද දන්නේ. බණ භවනා කරගන්න බැරි වීරයට නොකා හිටියොත්. ඒ නිසා කාලම් බලනවා. එහෙම කී හිතුවේ නෑ. එතකොට ආන්න මේ වගේ කල් මේ අපි කැමති දේවල් සමහරට තියෙනවා. ඒකෙන් අකුසල් උපදිනවා. ඒක සේවනය කරා අපිට තේරෙන්නේ නෑ. දැන් ඒ ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ ඒක තේරුන්නේ නෑනේ. හැබැයි කල්යාණ මිත්‍රයෝ කෙරෙහි තියෙන ගෞරවය නිසා, කල්යාණ මිත්‍යාන්ට ලැබිච්ච බව නිසා ඒක ආරක්ෂා කරගෙන හිටියා. ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත කියලා කියන්නේ. එතකොට කල්යාණ මිත්‍රයෝ එහෙනම් කල්යාණ සම්පවං කල්යාණ මිත්‍ර ඇති බව කියන්නේ මොකේ ලක්ෂණයක්ද? ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණයක්. දැන් හිතන්න ඔන්න අපි මේ ඔන්න අකුසල් කර කර ඉන්නවා. ඊට පස්සේ ධර්මය අහලා ඒ අකුසල් වලින් වළකිනවා. ඊට පස්සේ හිටපු උදවිය මොකද වෙන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ අපි දිහා ආයේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලන්ගේ ස්වභාවය අපේ ස්වභාවය වෙනස් වුණා. එතකොට ඒගොල්ලන්ගෙන් ඈත් වුණා. ඊට පස්සේ සම්බන්ධ වෙන්නේ කවුද? ඔන්න ධර්මයෙන් කතා බස් කරන අය සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ බණ භාවනා කරන අයත් එක්ක සම්බන්ධ වෙනවා. ධර්ම වන්දනාමාන කරන, පින් දහම් කරන අයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි මොකද්ද වෙන්නේ? කල්යාණ මිත්‍රත්වයක සම්බන්ධ වීම තියෙනවා. බුදුරජාණන් දේශනා කළ කෙනෙක්ගේ ජීවිතයේට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් හරියට අරුණ වැටුණා වගේ කිව්වා. ඒ අරුණ වැටුණාට පස්සේ ඉරපායන නතර කර හැකිද? බෑ. අනිවාර්යෙන් ඉරපායන කියන එක දන්නවා. ඒ වගේ තමයි කිව්වා කෙනෙක්ගේ ජීවිතයේට කල්යාණ මිත්‍රයෝ ඇති බව. ඕක තමයි තුන්වෙනි කාරණාව. ඊළඟට පුණජ පරං සුභෝති බික්කු සුවචෝ හෝති සෝචස්ස කරණීහ ධම්මේ සමන්නාගතෝ. ඔන්න කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඊළඟට මොකද තියෙන්නේ? සුවච බව. සුවච බව කියන්නේ මොකද්ද? කීකරුකම. අද කාලේ තින් හරියට කීකරුකම
තියෙනවද නැද්ද? හොයාගන්න තමයි කී කර කියන්නේ. මොකක් හරි කිව්වහම මොකද වෙන්නේ? කේන්ති ගන්නවා. අකීකරු බව ඇති කරන කරුණවල පිහිරලා ඉන්න සාධාරණ මේ කරුණ සහිතව කිව්වත් ඒක මේ වටහා ගන්න. එතකොට සුවච බව සුවච ඒ කියන්නේ කීකරුකමත් කීකරු බව ඇති කරන කරුණ වලින් යුක්තයි කියන එක. මොකද්ද කීකරු බව ඇති කරන කරුණ? ඒක විස්තර තියෙනවා අනුමාන සූත්‍රයේ. මේක බලන්න දැන් අද අපිට ඒක කොමි කියලා දෙන්න වෙලාව නැහැනේ. ඒ දේශනාවේ ඒක තියෙනවා. එතකොට ඒකෙන් ඒක බලා ගන්න පුළුවන්. බලන්න ඒක තියෙනවා මේ කෙනෙක් අවවාදයක් කරනකොට කිපෙනවා නම් එන තවවාද කරන කෙනාගේ අඩුපාඩුව පෙන්නලා දෙනකොට ඔයා ඔහොම කියන්නේ මේ ඔයාව ඔයාගේ අඩුපාඩු හදාගෙන ඉන්නකෝ මට කියන්න. එතකොට ඒ කීකරු බව නැතිකම. ඔව් ඒකයි. එතකොට ඒ කීකරු බව නැහැ කියන්නේ මොකද්ද? මොකේ අඩුවක්ද? ශ්‍රද්ධාවේ අඩුවක්. නැක්කනේ. හානි වෙන්නේ කොතෙන්ටද? ශ්‍රද්ධාවට හානි වෙන්නේ. ඒකයි. ඉතින් එයා බොහොම කීකරුයි කීකරු බව ඇති කරන කරුණ වලින් යුක්තයි. තව ටිකක් තියෙනවා. කමෝ පදක් ඉනංගහ යනු සාසන. අවවාදයක් කරාට පස්සේ පැදකුණු කරලා පිළිගන්නේ කියනවා. ඒක ඒ කාලේ තිබුණ චාරිත්‍රාක්. මම කරි කිව්වට පස්සේ පැදකුණු කරන. දැන් ඉස්සර මේ වෙහෙර විහාරස්ථාන වලත් පැදකුණු කරන් පිළිමහන්සි වටේට පැදකුණු කරන් හදලා තිබිලා තියෙනවානේ. ඒක ඒ කාලේ තිබුණ වන්දනා කරනකොට තුන් පාරක් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරන එක. මේ මොකද්ද? දැන් ඉස්සර තිබිලා තියෙන ඕක දැන් අම්මට තාත්තට වන්දනා කරනකොටත් ඔහොම තිබිලා තියෙන පැදකුණු කරලා වන්දනා කරන එක. මේ දැන් අද කාලේ අපි මේ දැන් මහා සෑයක් වන්දනා කරන්න ගියාම චෛත්‍යයක් වන්දනා කරන්න ගියා බෝධින් වහන්සේ වන්දනමක් වන්දනා කරන්න ගියාම පැදුකුණු කරන්නේ තුන් පාරක්. ඒ වගේ අවවාදයක් කරාට පස්සේ අර වගේ බොහෝ ගෞරවයෙන් පිළිගන්න. ඒ කියන්නේ පැදුකුණු කරලා පිළිගන්නවා කියන්නේ ඉතාමත් ගෞරවයෙන් ඒක පිළිගන්නවා කියන එක. මොකද අවවාදයේ ගෞරවයෙන් පිළිගන්නේ එයාට අවවාද අවශ්‍යභාවයක් තියෙනවා. අවශ්‍ය අවවාදයක අවශ්‍යතාවයක් එයාට තියෙනවා. ඇයි අපේ අඩුපාඩු ඔක්කොම අපිට පේනවද? නැහනේ. එහෙම පේන්නේ නැහැ. තියුණු නුවණක් තියෙන කෙනෙකුට හරින්නේ එහෙම හොයාගන්න බෑ. එහෙනම් අපේ අඩුපාඩු එහෙනම් ඒකට තමයි කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට උපකාර අවශ්‍ය වෙන්නේ. එතකොට කෙනෙක් අපිට ඔන්න අවවාදයක් කරනවා. එතකොට අපමට අපේ හිත රිදෙනවා. අපේ හිත රිදෙනවා. එතකොට හැබැයි හිත රිදුනත් එයාගේ අදහසක් තියෙන මොකද්ද? දුකින් නිදහස් වෙන්න ඕන කියන අදහස යනවානේ. ඒ නිසා අපි ඒ අවවාදයට අනුව හික්මෙන්න මහන්සි ගන්නවා. ඒක තමයි කීකරු බව කියලා කියන්නේ. එතකොට කීකරු බව ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ලක්ෂණයක්. එතකොට ශ්‍රද්ධාව දියුණු වෙන දියුණු මොකක්ද දියුණු වෙන්නේ? කීකරු බව දියුණු වෙනවා. එතකොට බලන්න මේ ධර්ම මාර්ගයේ දියුණු වීම තියෙන්නේ ගුණ ධර්මත් එක්ක නෙමෙයිද? ගුණ ධර්ම නැතුව ධර්මයේ දියුණු වීමක් දකින්න නැහැ. පස්වෙනි එක තමයි මේ සබ්‍රක්මචාරී වහන්සේලාගේ එකට වාසය කරන අයගේ දැන් ස්වාමින්වහන්සේලා අතර කටයුතු යෙදෙනවා. මොකද්ද මේ කුදු මහත් කටයුතු යෙදෙනවා. ඒ කියන්නේ කුටි සෙනසුන් අලුත් වැඩියා කරන ඒවා, අතුපතු ගාන ඒවා, මේ ඒ වගේ දේවල් කුඩා කටයුතු විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ පැවිදි කරන ඒවා, උපසම්පදා කරන ඒවා මහත් කටයුතු විදිහට සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ දේවල් ඔන්න මේ යෙදුනට පස්සේ මේ බොහෝම විමසලා ඒ දේවල් කරනවා කියන විමසලා ඒ දේවල් කරනවා කියන මොකද්ද කරන්න තියෙන්නේ, මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා හොයලා බලලා කරනවා කියනවා. ඒක තමයි පස්වෙනි කාරණාව. එතකොට ඒක ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ලක්ෂණ. එතකොට යා කරාරින් නැහැ. දැක්කද? එතකොට එයාගේ මෛත්‍රී කාය කර්ම වචී කර්ම කියන ඒවා දියුණු වෙනවා ඒකත් එක්ක. එතකොට ඒක මාර්ගයට අදාළ එකක් නෙමෙයි. මාර්ගෙන් බැහැර එකක් නෙමෙයි. එතකොට ඒක තේරුම් ගන්න ඉන්නේ යා. ඇයි යා ඒක තේරුම් ගත්තේ කොහොමද? ඇයි බහුසුත භාවයේ තියෙනවනේ. පැහැදිලිද දැන්? පිළිවෙලට මේකේ දියුණු වෙන හැටි. ඒතර අපිත් ওই පිළිවෙලට තමයි දියුණු කරගන්න තියෙන්නේ. ඒකයි. ඊළඟට 6 වෙනි කාරණාව. ඒතර ඒ කාරණා පැහැදිලිනේ. ඒතර මේක දියුණු කරගන්න ඕන. මොකද්ද? මේ කම්මැලි නැත්. දැන් ගිහි ගෙදර වාසය කරන කෙනෙක් නම් කොහොමද? ගෙදර දොරේ කටයුතු කර ළමයින්ට කෑම බීම උයලා දෙනවා රහට. නේ? ඊපස්සේ මේ අනිත් අය මේ රස කර කර කනවද කියලා සතුටු වෙනවා. තමන් මහන්සි වුණේ. නේ? එතකොට අනිත් අය බොහොම සතුටින් මේ කනවා. ඊළඟට ගෙදර දොරේ වැඩපළ අනිත් අයගේ පහසුව පිණිස කරලා තියෙනවා. නේ? එතකොට ඒ දේවල්
මේ ශ්‍රද්ධාව මේ ධර්මය අවබෝධ කරන්න ඕනි කියන අදහස තියෙන කෙනෙක්ගේ ජීවිතේ දියුණු වෙන ගත් ගුණ ධර්ම. ඊළඟට තමයි 6 වෙනි කාරණාව. මොකද්ද? ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනේ උලාරපාමුච්චෝ. ඒ කියන්නේ ධර්මයෙන් සතුට වෙනවා කියනවා. අභිධර්ම මොකෙන්ද සතුට වෙන්නේ? අභිධම්මේ අභිවිනේ. අභිධර්මයේ කියලා කියන්නේ ගැඹුරු දහම් කරුණු. ඒ කියන්නේ අවබෝධය පිණිස ඍජුවම උපකාර වෙන ගැඹුරු දහම් කරුණු සත්‍විස් බෝධිපාසික ධර්ම ගැන මේ කියන්නේ. ඒකට ඒව අහනකොට හරි සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා හිතේ. නේ උලාර පාමෝජ ඒකෙන් සතුට වෙනවා ගොඩක් එයා. ඒකෙන් සතුට වෙනවා. පිය සමුදාහර ඒ ධර්මයේ කියනවා. ධර්මයේ කී කියා සතුටේ කතාබස් කර කර සතුට වෙනවා. එහෙනම් මොනවද කතාබස් කරන්නේ? ධර්මයේ කතා කර කරයි සතුට වෙන්නේ. එහෙම නැතුව කයි කතන්දර ඔය කතා කර කර ඉන්නේ දේශපාලනයයි අරකයි මේකයි ඒව කතා කර කර ඉන්නේ. ඒ වගේ සතුටක් හොයන්නේ මොන කෙනාද? දුකේ නිදහස් වෙන්න ඕන කියන අදහස් තියෙන කෙනා. ඒ අදහස් තියෙන්නේ ඇයි? ශ්‍රද්ධාව තියෙන නිසා. පැහැදිලි නේද? ඒක තමයි 6 වෙනි කාරණාව. ඊළඟට 7 වෙනි කාරණාව. ඒක පැහැදිලි නිසා විස්තර කරන්න නැත්තේ. ඊළඟට පුණජ පරං සුභූති බික්ක ආරද්ද වීරියෝ විහෙරති. මොකද්ද? බොහෝ වීරියෙන් මේ පටන්ගත වීරියෙන් වාසය කරනවා. මොකේද? මොකද්ද මොකේද වීරිය කියලා කියන්නේ? උපං අකුසල් ප්‍රහාණය කිරීමටත් නූපං අකුසල් නූපදීමටත් කරන වීරිය. ඊට පස්සේ උපං කුසල් දියුණු කර ගැනීමත් නූපං කුසල් උපදවා ගැනීමටත් කරන වීරිය. මෙන්න මේක තමයි මේ වීරියට අදාළ වෙන්නේ. පැහැදිලි නේද ඒ කාරණාව? ඔක තමයි වීරිය කියලා කියන්නේ. ඊළඟට එතකොට වීරියවන්ත බව දිනු වෙන්නේ මොකක් එක්කද? ශ්‍රද්ධාව. දැන් අරය කලින් තිබුණානේ ධර්මයෙන් සතුට වෙනවා. ඒකට එයා ධර්මයෙන් සතුට වෙන්නේ. ධර්මයෙන් සතුට වෙන සතුට වෙන්නේ මොකද්ද වෙන්නේ? එයාට වීරිය කරන්න හිතෙනවා. ඇයි මේ දහම් කරුණු තේරෙනවනේ? ඇයි දුක ගැන තේරෙනවා? දැන් අද මැරුණොත් එහෙම මොකක් වෙයිද? නේද? තව එහෙම අපිට මේ ධර්ම මාර්ගේ කරන්න තියෙන දේවල් එහෙම වෙනවා. ඒකයි. එතකොට එතකොට යා අකුසල් හිතේ පවත්ව ගන්න කැමති නැහැ. එතකොට වීරිය ඇති වෙනවා. ඒක තමයි 7 වෙනි කාරණාව. 8 වෙනි කාරණාව මොකද්ද? ධ්‍යාන හතර පහසුවේ ලබා ගන්නවා කියලා. ධ්‍යාන හතර පහසුවේ ලබා ගන්නවා. එතකොට පළවෙනි ධ්‍යාන උපදවා දැන් මේ විදිහට අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කර කර වාසය කරනකොට මේ ඒ තුල සිහිය වැඩෙන්නේ නැද්ද? නේ? එතකොට ඒ සම්මා වායාමනේ සම්මා වායාමත් එක්ක සම්මා සතිය තියෙනවා. සම්මා සතියත් එක්ක මොකද වෙන්නේ? සමාධිය තියෙනවා. පළවෙනි ධ්‍යාන ඇති කර ගන්නවා, දෙවෙනි ධ්‍යාන ඇති කර ගන්නවා, තුන්වෙනි ධ්‍යාන ඇති කර ගන්නවා. එතකොට හතරවෙනි ධ්‍යාන ඇති කර ගන්නවා. මේ විදිහට බොහෝම පහසුවෙන් මේ ධ්‍යාන හතර ලබාගෙන වාසය කරනවා. එහෙනම් ධ්‍යාන හතර ලබා ගන්න පුළුවන් වෙන්නේ කොයි කෙනාටද? ශ්‍රද්ධාවන්ත කෙනාට. ශ්‍රද්ධාවන්ත කෙනාට ධ්‍යාන හතර ලබා ගන්න. එතකොට මේ ධ්‍යාන හතර ලබාගෙන මොකක් පිණිසද? දුකෙන් නිදහසීම පිණිස. ඒකයි 9 වෙනි කාරණාව තමයි පෙරවිසූ ජීවිත පිළිබඳ දකින්න නුව නැති කරගන්න. ඒකට මේ තමයි ශ්‍රද්ධාවේ පරිපූර්ණත්වයට ආසන්න අවස්ථාව. එතකොට මොකද්ද කියන්නේ? ඒ අධ්‍යාන හතර ලබා ගත්තට පස්සේ කලින් ජීවිත කොහොමද කියලා බලන්න හිත යොමු කරනවා. එතකොට හරියට ගමනක් ගිහිලා ආපු කෙනෙක් ගමන විස්තර කියන වගේ. ඊයේ මං අහවල් ගමේ හිටියේ, අහවල් දේවල් කෑවේ. ඊට කලින් දවසේ අහවල් ගමේ හිටියේ, අහවල් දේවල් කෑවේ. අහවල් අහවල්ලයි මුණ ගැහුණායි. ඒ විදිහට එක ජීවිතයක් නෙමෙයි, ජීවිත දෙකක් නෙමෙයි, 10ක් නෙමෙයි, 100ක් නෙමෙයි, ওই විදිහට පිටිපස්සට සිහි කරන්න පුළුවන්. කම දියුණු කර ගන්නවා. ඒ 4 වෙනි ධ්‍යානයේ පස්සේ ඒක දියුණු වෙන්නේ. ඔක තමයි 9 වෙනි කාරණාව. ඊළඟට 10 වෙනි කාරණා මොකද්ද? මේ සත්‍ය කර්මානුරූප චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දකින නුවණ ඇති කර ගන්නවා. චුදූපපාත ඥාන. ඒකට ඒක 10 වෙනි කාරණාව. 11 වෙනි එක තමයි ආසවානංකය ආශ්‍රය ශේකිරීමේ ඥාන ඇති කර ගන්නවා. ඒතර ඒ තමයි ශ්‍රද්ධාවේ පරිපූර්ණත්වය. එතෙන්ට එන්නේ කොහොමද? මුලින් බුදුරජාන් වහන්සේගේ අවබෝධය කෙරේ පැහැදීම තියෙන්න ඕන. ඊට පස්සේ එතකොට මේ පියවරෙන් පියවර මේ විදිහට එන්න නම් එයාට ප්‍රධාන වශයෙන් එකම එක කාරණාවක් තියෙනවා. මොකද්ද? ඔව් මොකද්ද? දුකින් නිදහස් වෙන්න ඕනි කියන අදහස බලවත්ව හිතේ පිහිටලා තියෙනවා. එහෙම නැත්තම් මේ විදිහට දිනු කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න ඕනි කියන අදහස බලවත් හිතේ පිහිටලා තියෙන්න ඕනි. ඒකට මේ දුකෙන් නිදහස් වෙන්න ඕනි කියන අදහස බලවත් හිතේ පිහිටන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කිරේ පැහැදීම ඇතිවීමෙන්. පැහැදිලි නේද?
එතකොට ඒ අවබෝධ කරේ පැහැදිලිම ඇතිවීමත් එක තමයි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනි කියන මොකද දුකෙන් නිදහස් වීමක් ගැන දුකක් තියෙනවා දුකෙන් නිදහස් වීමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ අදහසට ආපු කෙනා මෙන්න මේ ගුණ ධර්ම දිනු කර ගන්නවා. මේ අපි දැන් ඉගෙන ගත්ත මොනවද? ශ්‍රද්ධාවන්ත කෙනාගේ ගතිගුණ. එහෙනම් අපි දිනු කරගත්තේ මොනවද? මෙන්න මේ ගතිගුණ දිනු කරගත යුතුයි. මේ අමාරුවෙන් හරි මේවා දිනු කරගත්තේ නැත්නම් අපිට දුකෙන් නිදහස් වෙන අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකයි. ඉතින් මේකේ කාරණා 11ක් විස්තර කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්ත කෙනා ගතිගුණ කියලා. කොහොමද? සිල්වත් බව, ඊළඟට බෞසුත භාවය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ඊට පස්සේ කීකරුකම, ඊළඟට මේ කම්මැලි නැතුව මේ කටයුතු හොලබල කරන එක, ඊළඟට ධර්මයෙන් සතුටු වෙන එක, ඊළඟට වීරිය, ඊළඟට ධ්‍යාන හතර උපදවාගෙන වාසය කරන එක, පෙරවිසු ජීවිත පිළිබඳ දකින එක, ඊළඟට සත්වය චුත වෙලා උපදින ආකාරය දකින නුවණ, ඊළඟට ආශ්‍රයයන් ඡේවීම. ඒතර ඒ ගැන මේ වැඩි විස්තර කිව්වේ නැත්තේ ඒක ශ්‍රද්ධාව දියුණු වීමත් එක්ක එනි තව දේශනාවල දේශනා ඉගෙන ගද්දී ඒ දේවල් දැනගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ওই කාරණා 11 දියුණු වුණාට පස්සේ ඉතින් මේ භාගතුන් හස මේක දේශනා කරාට පස්සේ සුබුස් වංශ කියන ස්වාමීනි භාගතුන් හංස මේ භික්ෂුව ගාව ওই කරුණ 11ම තියෙනවා. 11ම තියෙනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන එහෙනම් ඔබ ආයෙම මුණ ගැහෙනකොට මෙයත් අඬ ගහන් ඉන්න කියන. එහෙනම් බලන්න ගුණවන්ත වුණාට පස්සේ ජීවිතේ භාගතුන් වහන්සේගේ පව ප්‍රසාදේ ඇති වෙනවා නේ. ඒකට ශ්‍රද්ධාවන්ත කෙනෙකුටයි මේ බුද්ධ ශාසනය තන තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ශ්‍රද්ධාවටයි පිළිගැනීම තියෙන්නේ. ගුණේටයි සලකන්නේ බුද්ධ ශාසනය. වෙන දේවල් උට නෙමෙයි. ඒකට ගුණවත් බව දිනු කරගන්නම් මේ ශ්‍රද්ධාව දිනු වෙන්න ඕනේ. ඉතින් අපි සියලු දෙනාට භාගතුන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන මේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් තුල තියෙන ගති ලක්ෂණ දිනු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.